ආයුබෝවන් සුභ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැතිකඩ ඇත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම බුද්ධි දනුකා වේසින්න. මම රෝෂිනී විජේසෝරිය මලින් අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. කතානායකට විරෝධය පළ කරමින් ආණ්ඩුව අදත් පාර්ලිමේන්තු සභා වාරයට නොපැමිණෙයි. ලෝකයේ කිසිම කතානායකවරයෙකු නොකරපු වැරදි මේ කතානායකතුමා කරලා තියෙනවා. රුක්මල්ගමදී STF වෙඩිහුවමාරුවකින් පාතාල සමාජිකින් දෙදෙනෙකු මරුට. බැඳුම්කර විමර්ශන වාර්තාවේ සිංහල හා දෙමළ පිටපත් දෙසතියක් තුල නිකුත් කරන්නයි ජනපතිගෙන් නියෝග. CID නොපැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හෙට අධිකරණයට. මාතර සිසු ඝාතනයේ තෙවන සැකකරුත් අත්අඩංගුවේ. මියගිය සිසුවාගේ අවසන් කටයුතු අද සිදු කෙරේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඊයේ රාත්‍රියේ ඇති වූ වෙඩි හෝමාරුවකදී සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස මියගියේ මාතර රන් කොල්ලේට සම්බන්ධ හබරකඩ වසන්ත සහ තවත් අපරාධකරුවෙකු වන මීගොඩ උපුල් නැමැත්තායි. සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් පිළිබඳ ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂකාර්ය බලකාය ඊයේ රාත්‍රී 9:45ට පමණ කොට්ටාව පොලිස් වසමේ රුක්මල්ගම පාර අධිවේගී මාර්ගයේ ගුවන්පාල මසලදී සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එහිදී සැකකරුවන් පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන්ට වෙඩි තබා ඇති බවයි. එම අවස්ථාවේ පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් එල්ල කළ ප්‍රතිප්‍රහාරයෙන් සැකකරුවන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාලකරුවන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය සඳහන් කළා. මෙලෙස මියගියේ මීට මාස කිහිපයකට පෙර මාතර නගරයේ රන් භාණ්ඩ අලෙවිසලක් කොල්ල කෑමට පැමිණි සැකකරුවෙකු වන හබරකඩ වසන්ත සහ මියගොඩ උපුල් නැමැති සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනායි. සැකකරුවන් වෙඩි තැබීම සඳහා යොදාගත් මැෂින් ගන් වර්ගයේ තුවක්කුවක් සහ මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝලයක්ද පොලිස් විශේෂකාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා. මේ සිද්ධියේදී දැනට අනාවරණය වෙලා තියෙනවා තවත් පුද්ගලයන් පිරිසක් මෙහි සිටින්නට ඇති බව. මොවුන් දෙදෙනා එතන තුවක්කු තියාගෙන සිටියේ කුමන කාරණයකටද යන වගේ තම මොවුන් රැගෙන යන්න යම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් එන්න සිටියද මේ සියල්ල විමර්ශනයට ලක් කරනවා. මේ හබරකඩ වසන්ත නැමැති මේ පුද්ගලයා ඔහු වයස අවුරුදු 36ක පුද්ගලයෙක්. කොස්ගොඩ තාරක නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ කණ්ඩායමේ සමීපතමයේ නඩු ගණනාවක් තිබෙන පුද්ගලයෙක්. මේ හබරකඩ වසන්ත නැමැති පුද්ගලයා මාතර ඒ ඝාතන සිද්ධියට රන් ආභරණ වෙළඳසැල කොල්ල කෑමේ සිද්ධියට පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙක්. කොල්ල කන ලද රන් ආභරණ වලින් පවුම් 99ක රන් ආභරණ මෙම හබරකඩ වසන්ත නැමැති මේ පුද්ගලයා විසින් සංගවා තිබියදී සොයා ගැනීමට පසුගිය දිනකදී සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාසයේ නිලධාරීන්ට හැකි වුණා. ඒ වගේම එහිදී මේ හබරකඩ වසන්ත නැමැති මේ පුද්ගලයාගේ බිරිඳත් මවත් පියාත් ඇතුළු කිහිප දෙනෙක්ම අත්අඩංගුවට පත් වුණා. මියගිය අනිත් පුද්ගලයා වයස අවුරුදු 46ක් වූ පුද්ගලයෙක්. මොහුට අධිකරණ කිහිපයකම කොල්ල කෑමේ නඩු දැනට තිබෙන පුද්ගලයෙක් බවට අනාවරණය වෙලා තිබෙනවා. දවසේ පුවත ආසියාවේ වසර 100කට ආසන්න අත්දැකීමෙන් සවිමත් AIA ඉන්ෂුරන්ස්. මේ රන් භාණ්ඩ සඳහා ඉහළම වටිනාකම පෑන් ඒෂියා බැංකුවෙන්. වසර 15ක අද්විතීය සිඟ වගකීමක්ද සමගින් සිංගල් ෆර්නිචර් නව දිවියට චමත්කාර. මාතර ප්‍රදේශයේ උපකාරක පන්තියකට යමින් සිටියේදී ඝාතනයට ලක් වූ 18 හැවිරිදී සිසුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනාම මේ වන විට අත්අඩංගුවටගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනෙකු දෙසැම්බර් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මාතර ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසලදී මෙම පහරදීම සිදුවුණේ පසුගිය 24 වැනිදායි.
ජතුරුපැදියකින් පැමිණ මග රැක සිටි සිසුන් තිදෙනෙකු මියගොස් සිටින 18 හැවිරිදි පාසල් සිසුවාට සහ ඔහුගේ මිතුරන්ට පහර දෙන ආකාර ආරක්ෂක කැමරාවල සටහන් වී තිබුණා. සිද්ධියන අනතුරු අතුරුදන්ව සිටි තෙවන සැකකරු අද පෙරවරු 6:20ට පමණ මාතර නගරයේදී අත්අඩංගුවටගෙන ඇත්තේ මාතර කොට්ටාස බුද්ධිංශ නිලධාරීන් විසින්. ජයවීර මොහන්දිරම්ගේ සුනුරු විමුක්ති ජයවීර නැමැති අදාළ සැකකරු 17 හැවිරිදි අයෙක්. පාසල් යන වයසේ පසුවත් ඔහු අධ්‍යාපනය නොලබන බවද හෙළි වී ඇති බව පොලිසිය සඳහන් කළා. පොලිස් විමර්ශනවලින් තවදුරටත් අනාවරණ වී ඇත්තේ ගැටුමින් පසු පිරිස පලාගිය යතුරුපැදිය පදවා ඇත්තේ මෙම සැකකරු බවයි. සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට හෙටි ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ ජාසිංහ කංකානම්ලාගේ සිතිජ නම් සිසුවා ඊයේ පෙරවරුවේ නීතිඥ කුමාර්ගෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට බහර වූ අතර ඔහු දෙසැම්බර් 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පහරදීමේ සිද්ධියට සම්බන්ධ තවත් සිසුවෙකු වන තුෂාන් ඉන්ද්‍රජිත් ඊයේ දහවල් මාතර පොලිස් අධිකාරී කාර්යාලයට බහරවීමෙන් පසු අත්අඩංගුවට ගත් අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරුණේ අද පස්වරුවෙයි. එහිදී අදාළ සිසුවා දෙසැම්බර් 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිනි කුසුම් විතාරණ මහත්මිය නියෝග කළා. සැකකරු එදින හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර අදාළ සිද්ධියෙන් මියගිය රසිඳු ගිම්හාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අදත් විශාල පිරිසක් පැමිණියා. මගේ දරුවන් ඇතුළේ මට පුදුමාකාර වේදනාවක් තියෙනවා. මං ඉල්ලන්නේ නීතිඥවරු මහත්තුරු ඔබතුමාලා ඉදිරිපත් වෙන්න එපා අර නරුමේ තුන්දරා වෙනුවෙන්. එහෙම වුණොත් ඒක මහා අපරාධයක් වෙනවා. ඔබතුමාලා දරුවෙක් නැතුණයි කියලා හිතාගෙන මගේ දරුවගෙත සාධාරණ ඉෂ්ට කරගන්න නීතිඥ මහත්තුරු මේ නරුමේ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නයි කියලා මම වැඳ නමස්කාර ඔබතුමාලාගෙන් ඉල්ලා සිටිනවා. ආයාචනා කරනවා. උන්ට දෙන්න පුළුවන් උපරිම දඬුවම ජීවිත කාලෙම දඬුවම ලබා දෙන්න මට සහයෝගය දෙන්න කියලා පියෙක් හැටින මම ඔබතුමාලාගෙන් කාණුක ඉල්ලා සිටිනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණේ පවුලේ සුසාන භූමියේ. අන්තර්ජාතික තෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස්වන ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය අද කොළඹදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. තෙරවාදී බෞද්ධ රටවල් අතර ආගමික සහ සංස්කෘතික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් තෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමය දෙවසරකට වරක් පවත්වන සමුළුවේ මෙවර සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි. කාලීන වශයෙන් තෙරවාදී බෞද්ධ දර්ශනයට එල්ලවන අභියෝග සඳහා වඩාත් ශක්තිමත් විසඳුම් සෙවීම සඳහා මෙම සමුළුව වැදගත් වන අතර නවීන ලෝකයට ගැලපෙන පරිදි තෙරවාදී බෞද්ධ දර්ශනය සමාජගත කිරීම මෙන්ම තෙරවාදී බෞද්ධ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීමද එහි තවත් අරමුණක්. මියන්මාරයේ සුජින් නිකායේ අනුසංගනායක පූජ්‍ය ආශින් ඥානිස්සර හිමිපාණන් වෙත මෙහිදී ජනාධිපතිවරයා විසින් විශේෂ සිහිවටනයක්ද පිළිගන්වනු ලැබුවා. මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව ඇතුළු තෙරවාදී බුදුදහම ව්‍යාප්ත වැති රටවල් 10ක භික්ෂුන් හන්සේ සහ විද්වතුන් එක්ව සිටිනවා. ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කරන නවකාසි පෙළක් මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද පිරිනමනු ලැබුවා. ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී නව කාසි වර්ග 4 ලෙස ₹2, ₹5 සහ ₹10 කාසි මහබැංකුව විසින් මෙලෙස නිකුත් කර තිබෙනවා. එම කාසි දෘශ්‍යබාධිත පුද්ගලයන්ට හඳුනාගත හැකි ආකාරයට සලකුණු යොදා තිබීමද විශේෂත්වයක්. අදාළ කාසි නිල වශයෙන් මුදල් අමාත්‍යවරයා වන අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා භාරගත් අතර මෙම නව කාසි දෙසැම්බර් 3 වැනිදා සිට සංසරණයට එක් කිරීමට නියමිතයි. මෙතර අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ධීවර සංගම් කිහිපයක් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ අග්‍රමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. මෙහිදී නිෂ්පාදන මිල ඉහළ යාම, අයිස් මිල, ධීවර ආපන්න මිල දී ගැනීමේදී පවතින ගැටලු ඇතුළු ධීවරින් මුහුණ දෙන ගැටලු ගණනාවක් පිළිබඳව අග්‍රමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා. මේ අතර අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සෙත් පතා ආශිර්වාද බෝධිපූජා පින්කමක් ඊයේ බෙල්ලන්විල පුරාණ රජමහා විහාරදී පැවැත්වුණා. එම අවස්ථාවට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, ගාමිණී ලොකුගේතුළු මැති ඇමතුණු පිරිසක්ද එක්ව සිටියා.
මම ස්තුතියක් කරන්න ඕනේ ජනාධිපතිතුමාට. අපි නම් කවදාකවත් හිතුවේ නැහැ එතුමා මේ විදිය වෙලක් යොමු වෙයි කියලා. නමුත් එතුමා එහෙම කල්පනා කරපේක යන අපි එතුමාට ස්තුතියක් දෙනවා. අපේ රට අපි කවුරුවත් බලාපොරොත්තු නොවුණු තරමේ අවුල්සාරිත තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අද තියෙන එකම සැනසීම තමයි ඔබතුමා මේ අවස්ථාවේ ඉදිරිපත් වෙලා මේ අගමැති පදවිය බාර ගැනීම. මේ ලැබිච්ච අවස්ථාව මේ රටේ ඉරණම විසඳන විශේෂ අවස්ථාවක්. ඒ විශේෂ අවස්ථාව නියම හැටියට ප්‍රයෝජන ගන්න කියලා කියනවා. මේ රටේ දේශපාලනය කරන සෑම නායකයෙකුටම කියන්නේ අපේ මේ රටේ ජනතාව මොඩේන් හැටියට සලකන්න එපා. ඡන්දයකට යන්න. පාර්ලිමේන්තුවේ තියෙන ආසන 225 මේ තියෙන උග්‍ර ප්‍රශ්නේ විසඳන්න යන්නේ නැතුව මිලියන් 25කට ආසන්න ජනතාවක් ඉන්න මේ රටේ ඒ ජනතාවට මේ ප්‍රශ්නේ බාර දෙන්න. කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද පස්සුරු එකට ආරම්භ වුණා. කෙසේ වෙතත් කතානායකවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වූයේ නැහැ. පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීමට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ හා එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. අපි මේ තියෙන පාර්ලිමේන්තුව පිළිගන්නේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තු රැස්වීමකට සහභාගී වෙන්නේ නැහැ. නීත්‍යානුකූල ක්‍රමයට ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කරනකොට තමයි නැවත පාර්ලිමේන්තුවට සම්බන්ධ වෙන්නේ. මේක සම්බන්ධයිලා නෙමෙයිද මේක ප්‍රශ්නේ? නැති ප්‍රශ්නේ විසඳන්න ඕන කතානායකතුමාම තමයි. ඉතින් ඔබතුමාලට බහුතරය නැති නිසා නෙමෙයිද මේ? දැන් UNP එකටත් නැහැනේ එහෙම. බහුතරය විසඳීමේ කාර්යභාරය කතානායකතුමාගේ කාර්යභාරයක් කියලා අපි හිතන්නේ නැහැ. ඒකට දැන් තියෙන්නේ එක සහ ජයප්‍රේ සහයෝගය. නෑ 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 නෑ. ඒගොල්ලන්ට කොහෙවත් දීලා නැහැ සහයෝගයක් එහෙම. වර්ජනය කරන්නේ මේ නීත්‍යානුකූල නොවන නිසා. බහුතරය නැති නිසා නෙමෙයිද? නෑ නෑ. නීත්‍යානුකූල ජනතාවගේ මුදල් අමතක කරන්න එපා. අජිත් පියපර මන්ත්‍රීවරයා ප්‍රසිද්ධ මාධ්‍ය කියනවා අරලිගා මන්දිරේ රඳවා පවත්වා ගැනීම දේශපාලන න්‍යායක් කියලා. අරලිගා මන්දිරේ අපි අතහැරියොත් අපි විනාශයි කියලා කියනවා. එතකොට ඒව පොදු දේපොල් නෙමෙයිද දන්නේ? පාර්ලිමේන්තුව ඉදින් අපි වර්ජනය කරලා නේ බහු කියලා. අද දින යන්නේ නැහැ කියලා කිව්වොත් ආන්න කොහොමද? වැඩි දිනාගේ මතය අනුව යන්නේ. කතානායක හරියාකාර හැසිරෙන තුරු අපි මේක කරනවා. කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ පිරිස පාර්ලිමේන්තු සභාවාරය වර්ජනය කිරීමට තීරණය කළත් සුපුරුදු ලෙස පාර්ලිමේන්තුව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු එකට රැස් වුණා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 19.1 හදිසි පොදු වැදගත්කම යුත් කාරණා සාකච්ඡා සඳහා ගරු මහාචාර්ය අසු මාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීමා විසින් ඉල්ලීමක් කර තිබෙන බැවින් එම යෝජනාව ඉදිරිපත් සඳහා සභාවේ අනුමැතිය සභාවෙන්ගද යෝජිත ආණ්ඩුව බලයට පත් වෙලා දැන් මාසයක් එනවා. අදට මේ මාසය තුළ එකම පනතක්වත් එකම නීතියක්වත් එකම රෙගුලාසියක්වත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. ඉතින් ආණ්ඩුවක් නැහැ නේ. යෝජිත ආණ්ඩුව. යෝජිත ආණ්ඩුවක් නැහැ. අපි ඒකින් වාඩි වුණා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩුව පාර්ලිමේන්තුව වර්ජනය කරනවා. ආණ්ඩුව කියා ගන්න අය. හොඳයි. මේ අතර ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු සභාවාරය වර්ජනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩු පක්ෂය පලා යනවා. ඒ නිසා බහුතරය නැතයි කියලා හැමදාම හැංගි හැංගි ඉන්න හරියන්නේ නැහැ. මේවට මුණ දෙන්න වෙනවා. පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති ආණ්ඩුවක් ඉන්න බෑ. ඒ නිසා ආණ්ඩුවක් නැහැ කියලා දැන් නියෝගයක් දීලා තියෙනවා. නෑ නෑ අපි තමයි ආණ්ඩුව කියලා කියාගෙන ඉන්න අය දැන් ඉවත් වෙන්න ඕනේ. ඒතරින් ඇත්ත වශයෙන් අද න්‍යාය පුස්තකයේ තිබ්බේ කල්තබිමේ යුද්ධ අවිවාදයක් පමණයි. අනිද්දාට න්‍යාය පුස්තකයේ මේ අගමැතිතුමාගේ මුදල් සම්බන්ධව මේ යෝජනාව මෝෂමක් අපි දාලා තියෙනවා. ඒකට සහභාගී වෙන්න පුළුවන් ඒක. අපේ රටේ ආණ්ඩු පැත්ත නියෝජනය කරමින් වාඩි වුණේ පාර්ලිමේන්තුවේ බහුතරයක් නියෝජනය කරන කණ්ඩායම. අතේ සුළුතරයක් තියාගෙන ඇඳුම් මැදගෙන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න බැරි නිසා තමයි අපි හිතන්නේ මොවුන් පාර්ලිමේන්තුවට එන එක වැළකීලා තිබෙනවා. කතානායකවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වීමක් ලෙස තමන් පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී නොවන බව ආණ්ඩු පක්ෂයේ පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකට එක්වමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් මේ බව සඳහන් කළා.
මේ තියෙන අද න්‍යාය පත්‍රය හිස් කොලයක් කතානායකතුමාට හිතන හිතන විදියට කැලෑවේ නීති අනුව කටයුතු කරන්න හදනවනම් එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මන්දිරයේ ලෙස කතානායකතුමා කටයුතු කරනවනම් අපිට සිරිකොත මන්දිරය රටේ ව්‍යවස්ථාව හෝ ස්ථාවර නියෝග ලෙස පිළිගන්නේ නැහැ. ආගිමේන්තුවක් කියලා කියන්නේ කෝලම්මඩුවක් නෙවෙයි. ආගිමේන්තුවක ආණ්ඩු පක්ෂයක් ඉන්න ඕනි, ආගිමේන්තුවක විරුද්ධ පක්ෂයක් ඉන්න ඕනි. අද කතානායකතුමා කටයුතු කරන ආකාරයට ආණ්ඩුවක් නැහැ. විරුද්ධ පක්ෂයක් විතරයි ඉන්නේ. ඒ වගේම අගමැතිවරයෙක් නැහැ එතුමා කියන හැටියට. ඇමතිවරු නැහැ. ඉතින් එහෙමනම් කොහොමද පාර්ලිමේන්තුවක් කටයුතු කරන්නේ? ඒ සම්ප්‍රදාය විනාශ කරලා තියෙන්නේ කරු ජයසූරිය කියන මේ කතානායකවරයා නෙවෙයිද? ඒ නිසා අපි එතුමා කතානායකවරයෙක් වශයෙන් පිළිගන්න සූදානම් නැහැ. මම දන්නේ එතුමා මේ සිහිබුද්ධියෙන්ද වැඩ කරන්නේ, එහෙම නැත්නම් මන්දබුද්ධිකවද මේ කටයුතු කරන්නේ කියලා. ලෝකයේ කිසිම කතානායකවරයෙක් නොකරපු වැරදි මේ කතානායකතුමා කරලා තියෙනවා. සිදුවුණු දේ සහ ටේප් එකේ තියෙන දේවල් නෙවෙයි ඇන්සාඩ් වාර්තාවට ඇතුළත් වෙලා තියෙන්නේ. ඇන්සාඩ් වාර්තා විකෘති කරලා තියෙනවා කියන චෝදනාව අද අපි පක්ෂ නායකයන් විසින් කතානායකතුමාට බාර දුන්නා. 2018 නොවැම්බර් 14 15 16 19 21 සහ 23 වෙනි දිනයන්හි පාර්ලිමේන්තු කටයුතු ආණ්ඩුක්‍රම විවස්ථාවට හා ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුව සිදු නොවූ බවත් ඒ අනුව පාර්ලිමේන්තු හංසාට වාර්තා පිළිගත නොහැකි බවත් එම නිසා එකී වාර්තා ප්‍රසිද්ධ කිරීම නතර කරන ලෙසත් දන්වා සිටිමි කියලා අපි අස්සම් කළා දුන්නා. අධිකරණයටත් අපි මේ විකෘති කිරීම පිළිබඳව දිවුරුම් ප්‍රකාශ මගින් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අනාගතයේදී මේවාට සම්බන්ධ කතානායකතුමා ඇතුළු අයට ඒවටත් වග උත්තර කියන්න සිද්ධ වෙයි. ජනාධිපතිවරයා පත් කරන අමාත්‍ය මණ්ඩලය පළමුවෙන් කළ යුතු දේ තමයි කතානායකරයා විසින් පිළිගැනීම. අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවට එන්නේ 2015 51 දෙනෙක් අරගෙන. ඉතින් අපට 150ක් හිටිය අපි විපක්ෂේ තානායක චමල් රාජපක්ෂ මැතිතුමා අනිල් වික්‍රමසිංහට බහුතරය පෙන්වන්න කිව්වේ නැහැ. 51ට බහුතරය තියලා ඒක ආණ්ඩුව නිසා තේරීම් කාරක සභාපත් කරා. ඒත් මේ මොකක්වත් කරන්නේ නැතුව තමයි කතානායක කියන්නේ විශ්වාස භංගයක් ගෙනාවා. ඒක ජයග්‍රහණය කරා. එහිඳ අගමැති කෙනෙක් නැහැ, ඇමති මණ්ඩලයක් නැහැ, මේ මොකක්වත් නැහැ කියන්නේ. ඒ නිසා මේක ඇත්තටම සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධී, ඒ වගේම පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වලට සම්පූර්ණ පටහැනි. හිටපු අග්‍ර විනිශ්චකාර සිදානි බණ්ඩාරනායක මැතිනියගේ ස්වාමි පුරුෂයා රජයේ බැංකුවක සභාපති හැටියට සිටියේදී කරන ලද ක්‍රියාවක් හේතු කොටගෙන වසර 5ක හිරදඬුවමකට ලක්ුණේ අධිකරණයේ තීන්දුවකට අනුව තමන්ට අයිති නැති බලයක් ආරෝපණය කරගෙන එම රාජ්‍ය ආයතනයට අගතියක් වෙන ආකාරයට ආදර ධනය බදු මුදල් ප්‍රයෝජනයට ගැනීම කියන චෝදනාව මත අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ කතානායක පුටුව අල්ලගෙන ඉන්න කරු ජයසූරිය මහත්තයටත් නුදුරු අනාගතයේදීම විදියේ නඩු විභාගයකට මුහුණ දෙන්න වේවි. මේ රටේ බදු මුදල් ගෙවන ජනතාවගේ මුදල් අරගෙන රනිල් අනුර සුමන්තිරන් කල්ලියේ දේශපාලන ප්‍රචාරක හොරණෑවක් බවට පාර්ලිමේන්තුව පත් කරගන්න ඉඩ දීමේ චෝදනාවට වගකීම බාර ගන්න වෙයි වැඩි කාලයක් යන්න කලින්. මේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් මේ දැන් මෙතන ලොබි එකේදී ප්‍රකාශ කරලා තියෙනවා වර්ජනය කරාකොට මේ ඔක්කොම ගිහිල්ලා පාර්ලිමේන්තු කැන්ටින්ෙන් කාලා යියේ කියලා. පාර්ලිමේන්තුවේ අද ආහාර වලට යන කිසිවෙදමක් යන්නේ නැහැ. අපි වර්ජනය කරා. අපි පාර්ලිමේන්තුව පමණක් නෙවෙයි භෝජනාගාරයත් සම්පූර්ණ වර්ජනය කළා තියෙනවා. යුක්තිය උදෙසා පාර්ලිමේන්තුව දෙනුවත් කිරීම යන්න තේමා කරගනිමින් එක්සත් ජාතික පෙරමුණ සංවිධාන කළ දෙවන ජනහමුව අද කළුතරදී පැවැත්වුණා. රැලින් දැක්වීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ සාමාජිකින් හා මන්ත්‍රීවරුන් කළුතර නගරයේ සිට පාගමනින් නගර ශාලාව දක්වා පැමිණියා. අද තමුන් නාසලා මේ ගෙනියන සරණ අපි අවසන් කරන්න වැඩි කල් යන්නේ. මේක ටිකක් මෙහෙම ගියා හොඳ යන්නේ යන්න අපිට හොඳයි. යන්නේ යන්න උන්ට කෙලවෙනවා. අද UNP එක රටවටේ සංවිධානය වෙනවා. ඒ නිසා සහෝදරනි අපි තව සතියක් අමාරක් යනකොට අපි කැදෙව්වම බස්වල රේල්වේ නගර කොළඹට එන්න තමුන් නාසලා අපිත් එක්ක පවසාන සරණ ජයග්‍රහණය කරන්න හොඳා. ඒක අපේ අවසාන සරණ දෙකෙන් එකක් ඉවර වෙන සරණ. අපි වඩලනවා සිරිසේන මහත්තයාගේ කාර්යාල ගෙවල් වඩලලා අපි නැගිටින්නේ නැහැ. අපි අගමැති වැතුළු ආණ්ඩුව හදලා තමයි අපි ගෙදර එන්නේ සහෝදරනි මතක තියාගන්නට. ඒ නිසා ඒව ගැන කලබල වෙන්න එපා කවුරුවක්වත්. අපි තෝරන අගමැතිව අපි අගමැති පුටුවේ තියනවා පුළුවන් නම් නවත්තන්නේ කියලා කියනවා. 29 වෙනිදාට අපි පාර්ලිමේන්තුවට ගේනවා මහින්දගේ හොරකාරයා
පනත අපි ගේනවා 29 ඉරහඳ වගේ විශ්වාසයි මිත්තරුනි 122කට වැඩි වැඩි ඡන්ද අපට ලැබෙනවා ඒක මතක තියාගන්න ඔව් අපි ඡන්දයක් ගේනවා නීත්‍යානුකූල ආණ්ඩුව කරදේ ජනාධිපතිවරණ මහා මැතිවරණ අපි තමුන්නාන්සලට ලබා දෙනවා කියන එක අපි කියනවා මිත්තරුනි 1940 ජර්මන් ගුවන් හමුදාව ඇවිල්ලා ඉංගලන්තේ පාර්ලිමේන්තුවට බෝම්බ දැම්මා. මිනිස්සු කිව්වා මේ වගේ හානියක් මින් පස්සේ නම් පාර්ලිමේන්තුවකට ලැබෙන්නේ නැහැ කියලා. ඒක වැරදි. ඔක්තෝබර 26 වෙනිදා හිට්ලර්ගේ වාර්තාව කඩමින් මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට බෝම්බ දාලා කඩන්න හැදුවා කියලා මම කියන්න කැමතියි. ඔබේ සහයෝගය නිසා පාර්ලිමේන්තුව කෙලින් ඉනමු නිසා අදේ ආයට පසුබසින්ද සිදු වෙනවා කියලා මම ඒ වගේම කියන්න කැමතියි. ජනාධිපති තෝරා පත්වෙන්නේ රටේ භාගයකටද? ඒත් පාර්ලිමේන්තුව කියන්නේ සියලු දෙනාම නියෝජනය කරන. එහෙනම් පාර්ලිමේන්තුව අතර මේ බලය අරගෙන තමයි අපි ක්‍රියා කරන්නේ. කවුරු කතා නැහැ වුණත් බෞතරයක් නැති තැන බෞතරයක් ප්‍රකාශ කරන්න බෑ. මොකද තියෙන බෞතරේ එදා නමින් ඡන්ද ගත්තාම 122ක් අපි එක ඡන්ද දුන්නා. වෙන අය නැහැ. ආණ්ඩුවක් තියනවා නම් ඒ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බෞතරයක් තියෙන්නේ. මුදල් අනුමත කරගන්න තියෙනවා, නීති අනුමත කරගන්න තියෙනවා. ඒක තමයි පාර්ලිමේන්තු විශ්වාසයේ තියෙන ආණ්ඩුව කියන්නේ. මේ අයට බෞතරයක් නැහැ. මොකද්ද වෙන්නේ ඒ නිසා? ආණ්ඩුවේ මුදල් නැති වෙනවා. ආණ්ඩුවේ මුදල් වියදම් කරන්නේ නැති වෙනවා. බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් වාර්තාවේ සිංහල සහ දමිළ පිටපත් දෙසතියක් තුළ නිකුත් කරන්න ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව අනාවරණ කෙරුණා. කී වරක් මේ කතානායකතුමා මේ ගරු සභාවට පොරොන්දු දීලා තියෙනවද බැඳුම්කර වංචාව පිළිබඳ සියලු වාර්තා පිටපත් පාර්ලිමේන්තුවට ලබා දෙනවා කියන ලබා දුන්නද? නැහැ. ජනාධිපතිතුමා අද නියෝගයක් කළ තිබ්බා කඩිනමින් සිංහල පිටපත සහ දමිළ පිටපත වාර්තාවේ සතියක් දෙකක් ඇතුළත වහාම නිකුත් කරන්න කියලා. බැඳුම්කර වාර්තාව සම්බන්ධ කමිටුව මේ කොමිෂන් සභා වාර්තාව ක්‍රියාත්මක වේ. ඒකෙදි කාගේද භූමිකාව, කවුද වැරදි, ඒ සියල්ල වෙනුවෙන්ම අපි ආණ්ඩුවක් විතර කටයුතු කරනවා. මේ අතර ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීද මේ සම්බන්ධයෙන් සහ තවත් දේශපාලන කරුණු සම්බන්ධයෙන් අදහස් පළ වුණා. තව සතියක් ඇතුළත මහා බැංකුවේ අනිත් ලයිස්තු එළියට එනවා. මහා බැංකුවේ ලයිස්තු එළියට ආවම බලා ගන්න පුළුවන් නෝනලා මහත්තුරු කී දෙනෙක් මේකේ ඇතුළත ඉන්නවද කියලා. එතකොට ඉතුරු ටිකත් ඉවර වෙනවා. නාමල් කුමාර සහ අමිත් වීරසිංහ ඒ අයට ඔබ පක්ෂයෙන් මේ දුන්න කියලා මේ නාම යෝජනා දෙන්න පුරුදු වුණා කියලා ඒ දෙන්න ප්‍රකාශ කළා. පක්ෂයේ හැටියට නාම යෝජනා ලබාදීම සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. කොයියම් ආකාරයකවත් විවිධ හස්තයන් විසින් හසුරවන කල්ලි කණ්ඩායම් වලට මේ පක්ෂය නාම යෝජන ලබා දෙන්නේ නැහැ. උන්හා සම්දානගත වෙන්නේ නැහැ කියන එක පැහැදිලිව කියන්න ඕන. එක්සත් ජාතික පක්ෂය මේ වන විට මාධ්‍යයටද තර්ජනය කිරීමට පටන්ගෙන ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චෝදනා කරනවා. පක්ෂ මුලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ අදහස් පළ කළා. ජනාධිපතිතුමා විදේශ මාධ්‍යවේදී හමු වෙලා දීර්ඝ ප්‍රකාශයක් කරා. එතුමා යෝජනා කරනවා ජනාධිපති කොමිසම. එකක් තමයි මහ බැංකුවේ ගණදෙනුව, හිල්ටන් ගණදෙනුව, ඒ වගේම එතුමා EAP එදිරිසිංහ ස්වර්ණවාහිනි ගණදෙනුව. ඒක දූෂිත ගණදෙනුවක් කියන එක එතුමා සඳහන් කරනවා. ඒ වගේම එතුමාවයි ගෝතබය රාජපක්ෂ ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳවත් එතුමා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රීතුමා නිකුත් කරපු ප්‍රකාශය ජනාධිපතිවරයාත් ඒ ආණ්ඩුවේ ප්‍රධානී හැටියට මේකේ වගකීමක් බාර ගන්න ඕනේ කියන එක තමයි එතුමා කියන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති හැටියට හිටපු කාලේ ආණ්ඩුවේ තුල ඇති වුණු වංච උදාහරණයක් හැටියට මහ බැංකු ගණදෙනුව ගැන හොයනකොට ඒක තිබ්බේ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමාගේ යටතේ. ඊළඟට හිල්ටන් ගණදෙනුවයි හයට් ගණදෙනුවයි ඒ පෞද්ගලික කිරීම කරේ මුදල් අමාත්‍යාංශයේ. මංගල සමරවීර ඇමතුමාගේ යටතේ. EAP එදිරිසිංහ කොම්පැනිය බංකොලොත් වීමත් සමගම ඒකේ කොටස් විකිණීම ඒ වැඩපිළිවෙල ඉස්සලම දියත් උනේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්වුණු ආර්ථික කොමිටුවේ. ඒක තමයි ඇත්ත. ඊට පස්සේ මුදල් අමාත්‍යාංශය ඒකට සම්බන්ධ වෙලා ඒ වැඩපිළිවෙල ඒ විදිහටයි කෙරුණේ. මට අවිල්ල තියෙනවා නොවැම්බර් 25 වෙනි එක්සත් ජාතික පක්ෂයේ ලෙටර්හෙඩ් එකක් යටතේ කබීර් හෂීම් ලියුමක් කියවලා තියෙනවා සියලුම මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්. මේ අය දැන් මාධ්‍යට බලපෑම් කරන්න පටන් ගන්න තියෙනවා. මේගොල්ලෝ කියනවා වත්මන් දේශපාලන තත්ත්ව පිළිබඳ වැරදි තොරතුරු වාර්තා කිරීම වහම ක්‍රියාත්මක පරිදි නිවැරදි කළ යුතුය.
අගමැති ඇමති නියෝජ්‍ය ඇමති සහ රාජ්‍ය ඇමති තනතුරු සභානායක ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක තර තවදුරටත් නොපවතී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යොමු කරන අන්තර්ගතය ගෙන යාමෙන් වැළකී සිටීමට ඔබේ ආයතනයට හැකි බව මම විශ්වාස කරමි. මේ කියනවා තමුන්වන්සලා නඩු පවරනවා කියලා. ඒකේ මොකක් හරි සීමාවක් තියෙන්න ඕනේ. මාධ්‍යයට එහෙම තර්ජන කරන්න බෑ කාටවත්. වාද මේ කබිරසිම් මැතිතුමාලට වුණා වෙලා තියෙන්නේ ලංකාවේ ආණ්ඩුවක් නැති තත්ත්වයක් වෙනුම් කරන්න. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙනවා රට අස්සාවර රටක් විදිහට ලෝකයට හෙළිදරව් කරන්න. එයාට පුළුවන් උසාවි වලට ගිහිල්ලා ගැසට් පත්‍ර වලට විරුද්ධව කටයුතු කරන්න. එහෙම නැතුව රට අරාජික තත්ත්වයකට පත් කරන ප්‍රකාශ කිරීම නෙමෙයි ඔවුන් කළ යුතු. ඕනෑම දෙයක් කිරීම සඳහා ඔවුන්ගේ පාර්ලිමේන්තුවේ තිබෙනව බලය පාවිච්චි කරන්න පුළුවන් කියලා හිතෙනවා තමයි මේ ක්‍රියාදාමය සිදු කරන්නේ. මම දැක්කා මුදල් ප්‍රමාණයක් නිදහස් කිරීම ගැන රේගු අධ්‍යක්ෂ ජෙනරාල්ට යවපු ලිපියක් අරගෙන ඒකෙදි බොහොම පැහැදිලිව මේ උමා ඔය ව්‍යාපෘතිය සේවය කරන විශාල ඉරාන ජාතිකයන් ප්‍රමාණය. ඔවුන්ට මුදල් අරගෙන යන්න බැහැ. මොකද ඉරානයේ ලංකාවේ බැංකු නැහැ. ඉරාන තානාපතිතුමා එතුමාගේ ඉල්ලීමක් තිබුණා මේ මුදල නීත්‍යානුකූල ලෙස ඒ රටට අරගෙන යන්න ඉඩ දෙන්න. ඔවුන්ගේ පරිණඩි තමයි මේ ලැබිලා තියෙන්නේ. මීට පෙරත් මංගල සමර ඇමතුමා මේ විදියටම මුදල් නිදහස් කිරීම කරලා තිබෙනවා. පාර්ලිමේන්තු කණ්ඩායම ඒ පිළිබඳව තීරණයක් ගනී. ස්ථාවර නියෝග වල තියෙනවා ඉශාවියේ භාජන වන කාරණයක් සම්බන්ධව පාර්ලිමේන්තුවේ විවාද කරන්න බැහැ. මේ අවුරුද්දේ කිසිම බාධාවක් නැහැ. කවුද කියන්නේ පරිදිනවා කියලා? අපි පරිදින්න දාන්නේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ගොනුකළ නඩුව දිනපතා විභාග කිරීම කල්තබා තිබෙනවා. ඒ නඩුවේ ඇතැම් ලේකන විත්තිය වෙත නිසි පරිදි ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුව මෙතෙක් අපහොසත් වී තිබීම හේතුවෙන්. මැදමුලන ඩීඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9 රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා. විශේෂ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිය පැවසුවේ තමන් ඉල්ලා සිටි ඇතැම් ලේකන මෙතෙක් ලැබී නොමැති බවයි. ඒ බව පිළිගත් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ඉල්ලා සිටියේ නඩුවට අදාළ ලේඛන ලබා දෙන ලෙසට බැංකු ඇතුළු ආයතන කිහිපයකට නියෝග කරන ලෙසයි. එම නියෝගයට අවසර දුන් ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල සඳහන් කළේ දෙසැම්බර් මස 4 වනදා සිට නඩුව විභාග කිරීම සඳහාගෙන තිබූ තීරණය අවලංගු කරන බවයි. විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන නිසි පරිදි ඔවුන් වෙත ලැබී තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා නඩුව එදින කැඳවීමට නියමිතයි. ඉන් අනතුරුව නඩු විභාගය සඳහා දින නියම කරන බව මහාධිකරණ විනිසුරු මණ්ඩුල්ල සඳහන් කළා. ඒ පවතින තත්ත්වයට වගකිය යුත්තේ රනිල් වික්‍රමසිංහ හිටපු අධිමැතිතුමාගේ රජය ඔය ව්‍යවස්ථාවේ දහනම විනි සංශෝධනය ගෙනාවේ මොකටද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ අයම පත් කරපු ජනාධිපතිතුමා ඉද්දී ඒ ජනාධිපතිතුමාගේ බලය අඩු කිරීම පිණිස එච්චර කඩිමුඩි ගේන්නේ මොකටද? ඉතින් ඒ වගේම මේ අය ගේන්න යන 20 වෙනි සංශෝධනය හෝ නව ව්‍යවස්ථාව හරහා මේකටත් වඩා රට ව්‍යාකූල තත්ත්වයකට පත් වෙන්නට තිබුණා. මේගොල්ලෝ මේ මහවිරු සමරයිද? දන්නේ නැහැ ඒක ගැන නම්. ජනාධිපතිවරණය නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ පාර්ලිමේන්තුව. ඉතින් ජනාධිපතිවරණයක් පැවැත්වුවා කියලා පාර්ලිමේන්තු සංයුතිය වෙනස් වෙන්නේ නැහැ නේ. දැන් මෙවැනි සංයුතියක් එක්ක ස්ථාවර රජයක් නැතුව කවුරු ජනාධිපතිවරුණත් ඒක පාලනය කරන්නට අපහසු තත්ත්වයක් වෙනවා. ඉතින් අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක්. මේ වගේ මේ දේශපාලන අර්බුදකාරී තත්ත්වයක කොච්චර දවසක් මේ විදිහට තියෙද ඉවර වෙයිද නැත්නම්? ඒක ඉතින් අර ශාස්ත්‍රකාරයෙක්ගෙන් අහන්න ඕන. මට කියන්න බැපුලුවන් කවන්නේ. මියගිය LTTE සාමාජිකයන් සිහිකෙරෙන මහවිරු දින සැමරුම් 25කට ආසන්න ප්‍රමාණයක් යාපනය දිස්ත්‍රික්කයේ අද සංවිධාන කර තිබූ බව පොලිසිය පවසනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ හිටපු පළාත් සභා මන්ත්‍රී M.K. සිවාජිලිංග මහතා සහ යාපනය විශ්වවිද්‍යාල සිසුන්ගේ සංවිධානයෙන් ප්‍රධාන සැමරුම් පැවති බවයි.
හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාචලිංග මහතා ඇතුළු පිරිසක් සංවිධාන කළ මහවිරු සැමරුම් දෙකක් පැවැත්ුණේ පොලිස් සහ යුද හමුදා දැඩි නිරීක්ෂණය මැදේ. එක් සැමරුමක් යාපනය කෝපයි 51 වන යුද හමුදා බලසේනා මූලස්ථාන ආසන්නයේ පැවැත්වුණා. තවත් සැමරුමක් පැවැත්ුණේ නල්ලූර් කෝවිල ඉදිරිපිටදී. මේ අතර යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේද මහවිරු දිනය සමරනු ලැබුවා. යුද්ධෙන් මියගිය අය සිහිපත් කිරීමට විශ්වවිද්‍යාලයේ ඉදිකර ඇති ස්මාරකයේ අසල සිසුන් පහන් දැල්වීම සිදු කළා. අධිකරණ නියෝග අනුව LTT සංවිධානයේ ලාංඡන හෝ දජ මෙම කිසිදු සමරුවක දක්නට නොලැබුණු බව අප වාර්තාකරු සඳහන් කළා. කෙසේ වෙතත් මුලතිය පුදුකුඩි රිප්පු මහවිද්‍යාලයේ අසන්නේ LTT සංවිධානයේ කොඩියට සමාන කොඩියක් කිසියම් පිරිසක් මෙලෙස ඔසවා තිබූ බව ආරක්ෂක අංශ සඳහන් කළා. තරුණින් 11 දිනක පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකුට රැකවරණ ලබා දීම සම්බන්ධයෙන් එල්ලබන චෝදනාව පිළිබඳව කරුණු දැක්වීම සඳහා තමන් හෙට දිනේ අධිකරණ හමුවේ පෙනී සිටින බව ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා පවසනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීම අනුව එම දෙපාර්තමේන්තු හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලෙස ඔහු මේ බව ප්‍රකාශ කළා. මෙරට විශිෂ්ට අධ්‍යාපනඥයෙකු RIT අලස් මහතාගේ ගුණ සමරුව අද කොළඹ DS සේනානායක විද්‍යාලයේදී අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනතුළු මැති ඇමතිතුරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා. ඊටයේ අධ්‍යක්ෂවරුන්ට නීතිමය පියවර ගන්නා ලෙස සහ ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ඊටයේ තැන්පත්කරුවන්ගේ ස්වාධීන සංගමය අද ජනාධිපති කාර්යාලයට සහ අග්‍රමත්ය කාර්යාලයට සංදේශයක් බාර දීමට පැමිණියා. අපි කෙසේවත් ඊටේ අධ්‍යක්ෂවරුන්ට ගැලවෙන්නට ඉඩ තියන්නේ මේ අවස්ථාවේදී රජයෙන් ඉල්ලා සිටින්නට තියෙන්නේ තව තවත් පහුවෙන්න එපා කල් මරන්නට එපා මේ ඊටේ අධ්‍යක්ෂවරුන්ට විරුද්ධව ගත යුතු නීතිමය පියවර ගන්න කියන එක තමයි කියා සිටින්නේ. බණ්ඩාරවෙල හෙළමුදුන ප්‍රදේශයේ කාන්තාවක් සතුව තිබූ රුපියල් ලක්ෂ 7කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ ඇගේ බෑනා විසින් සොරාගෙන ගොස් ඇති අතර ඒවා සොයාගැනීම සඳහා පොලිස් නිලසුනක හේලිගේ සහාය ලබා ගන්නා. පොළොන්නරුව වැලිකන්ද රුවන්පිටිය ඇතුළු ගම්මාන කිහිපයකට කළු පැහැෙන් යුතු වර්ෂාවක් ඇදහැළුණු බව ප්‍රදේශවාසීන් පවසනවා. රටවටා හිරු හිරු ප්‍රධාන පුවත් ප්‍රකාශයේ මේ නිමාවට පත් වෙනවා. පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ශාලය 93.3 පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. දෙලිතමෙම රාත්‍රියේ 9:55. අයිබෝන්.